සබ්්‍රීගෙන් ජිනීවා සිට මිරිහානට ඇමතුමක්. මාඩබහිමිකම් සංහිදියාව සහ වගවීම පිළිබඳව ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද ධාතුනොකින් දිනුවා. ලංකාවෙන්නායකයන්ට කේන්තිගන්න දෙයක් නැහැ. අපි කරපු සහ කරමින් සිටින වැරදි තමයි ඒකේ තියෙන්නේ. දුරටත් කියනවා නම් වපුරපුූ අස්බැන්න තමයි ලැබෙන්නේ. ලංකාව පැහැදිලිවම මානවහිමිකම් කඩකරපු රටක්. මහින්ද රාජපක්ෂගේ කාලේ කීදිනෙක් මැරුවද. අතුරු දන්කලාද. එකක් ගැනවත් නිසි පරීක්ෂණයක් කලාද. අධිකරන මෙය පියවරක් ගත් අද. ගෝටාබය ජනාධිපති වෙලා ඉන්න කාලේ අතුරුදන්වීම් ගැන මාධ්‍ය ප්‍රධානින් එක්ක සාකච්ඡාවක් තිබනාා මේ ලියුම්කරු එහිදී එක් නැලි ගොඩ අතුරුදන් කිරීම ගැන ඇහුවා. ගෝටාටකේන්තිගියා ඊට පස්සේ අතදික් කරලා ලියුම්කරු කෙරෙහි වනහ කෝපය පල කරා. අන්න ඒමයි ගෝටාබේ මානවහිමිකම් රැක්කේ. මේවා ගැන වගවීමක් නැහැ. යුද්ධය ඉවර වනාට පස්සෙත් සංහිධියාවක් නැහැ. ඊට පස්සේ මුස්ලිම් මිනිාව කන්න හැදවා. ඉතින් අනිවාරයෙන්ම මේ වගේ යෝජනාවක් ගෙන්නලා ලංකාවේ අත්්‍යනෝමතිකත්වය පරාජය කරන්න ඕනේ. මේ වතාවේ මානවහිමිකම් සංහිදියාවහා වගවීමට අතිරේකව තවත් වැදගත් කාරණයක් ජිනීවා මානවහිමිකම් කමිටුවට ඉදිරිපත් කරපු යෝජනාවට ආන්තර්ගත වනාා. ඒ තමයි ලංකාව ආර්ථික අපරාධ කරපු රටක් බව වාර්තාවේ සඳහන් කිරීම. ඒකත් හරියට ම හරි. දින අනූගානක් අරගලයක් කියලා එකක්ගලේ මේ රටේ පාලකෝ ආර්ථික අපරාධ කරලා රට බංගොලොත් කරපු නිසයි. රටේ ජනතාව හිඟමනට පත් කරපු නිසයි. අන්තිමට ඉන්දෙන ටික ගෑස්ටිකගේන්න සල්ි නැතිවුණා. ඒවා පැත්තක තියමකෝ මරනාසන්න ලෙඩෙකුට දෙන්න බෙහෙත් පෙත්තක් ගේන්න වත්කමක් නැති ජාතියක් බවට ලාංකිකයෝ පත්වුණා. ණය ඉල්ලලා ලෝකේ පොරා ගියා. ඒක ණය ඉල්ලීමකට වඩා හිඟා කෑමක්. ලංකාවේ ඇමතිවරයකුට දාන්නේ වගේයක් ලැබුණු හැටි මතකද. ඇමතියෙක් හිඟා කෑවා වගේ දාන්නටික දෝතරගත්තේ. ලංකාව දැන් බඩගිනිකාරයන්ගේ රටක්. මේ මොහොතේදී ලෙඩකුට අවශ්‍ය බෙහෙත්වර්ග හැටක් ලංකාවේ නැහැ. දැන් ලංකාව මිනිස්සුන්ගේ දෙපැත්තෙන් සතුරෝ දෙන්නෙක් ජීවත්වෙනවා. ඒ තමයි බඩගින්න සහ මරණය. ඉන්දන පෝලිින්වල දහ පහළොස් දෙනෙක් මැරිලා වැටුනාා. දැන් මිනිස්සු කන්නේ එකවේලයි පාසල් ලැන ළමයි කෑම අහේනිය නිසා කලන්තේ දාලා වැටෙනවා. න්ද පෝෂණයෙන් සෝමාලියාවට සමීපවෙමින් ඉන්නවා. ගෝටාගේ පොහොර ප්‍රතිපත්වය නිසා පහෞගිය යලකන්නේ ඉවරයි. මේ මස්කන්නයට වගා කරන්න තාම පොහොර නෑ. අනාගතයදී සාගතයක් එනවා. ඒවා එහෙම වෙද්දී නාමල් රාජපක්ෂට පුළුවන් පෞද්ගලික ධන පරිත්‍යාගෙන් පන්සලක් හදන්න. බැසිල්ට පුළුවන් කෝටිගානක් වැෑ කරලා හදපු ගේ තමන්ගේ නෙමෙයි කියන්න. චිචිට පුුවන් රොකට්ටවන්න. මතිවරුන්ට පුළුවන් ආසට වෙඩිතියන්න ගෝටා පලායනකොට ඒ ගෙදර ඇඳ උඩ එක් කෝටි හැත්තෑ ලක්ෂයක් මේයක්කු හොරාකාලා තියෙන හැටියට ඒකනම් පොඩිගානක්සිනිවලින් සුදුළූන් වලින් විතරක් නෙවෙයි ඕනෑමදයකින් ගහන රටක් ලංකාව. රට බංකොලොත් වෙච්ච මේ කාලකන්නේ සමයට නායකත්වය දුන්නේ රාජපක්ෂලා. මේ සේරම දේවල් වෙලාතියෙද්දී විදේශ ඇමති අලි සබ්‍රී ජිනීවාවලදී කියනවා මෙරට දේශී ආර්ථික සහ මෝල්්‍ය ප්‍රතිපත්ති දෝෂණය ආර්ථික අපරාධ ගැන මානව හිමිකම් නියෝජිතයන් කතාකිරීම සීමාව ඉක්මවා යාමක් කියලා. ඒයන්නේ රට කොල්ලකාපු එක ලෝකෙට කියන එක වැරදිද. සබරිට අනුව වැරදි ඇති, මොකද සබ්්‍රි කියන්නේ ගෝටාබයගේ ගෝලයා. මිනිහා ජිනේවා ඉන්න කාලෙත් ගෝටාබයගෙන් උපදෙස් අරන්තියෙනවා කියලා ආරංචි. එකට හතුලිස්ස යෝජනාවට විරුද්ධයි කියලා ජිනීවා සැසිය පටන්ගත්තු ගමන් සබ්‍රී කිව්වේ ගෝටලා වෙනුවෙන්. රටේ ජනාධිපති කෞුද කියලා සබ්්‍රීට මතක් වෙලා අතුරුදන් වූුවන් පිළිබඳව කාර්යාලය වගගිවීම සංහිධ්‍යයා වගේ යෝජනා පිළිගත්තා ආර්ථිකපරාධ සිද්ධ වුණේ තමන්ලගේ බොස්ලගේ ප්‍රතිපත්ති නිසා කියන එක සබ්්‍රි පිළිගන්න ම ැහැ. යා හරි කකාක්. ි ජීිය. රනිල් දුන්නු ඇමතිකමත් ඕනේ ගෝටාභයත්ත ඕනේ. අලි සබ්්‍රී හයිවැනිදා ජිනීවාවලදී කියනවා ලංකාවට එරෙහිව ඉදිරිපත්කරපු යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. දැන් ජනාධිපති මේ ගැන මොකද කියන්නේ. ඇත්තනම අපි දන්නවා රනිල් වික්ඛනම සිංහනම් මේ යෝජනාවලට පක්ෂයි. දැන් ජනාධිපති නිසා විරුද්ධයි කියලා කියන්න බැහනේ. යෝජනාවලට පක්ෂව රනිල්වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවකදී අදහස් පල කරලා තියෙනවා. ඊළඟට යෝජනාව ගෙන ආ රටවල් කියනවා. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ උපත විෂය ප්‍රදේශ සම්බන්ධයෙන් ලංකාව දිරිමත් කරන්න කියලා. විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනය ඡන්ද පැවැත්වීම ආර්ථික සංහාරය දූෂණය සහ නාස්තිය වැලක්වීම වගේ දේවල් ඊට අදාलाईයි. ඒවා කරන්න ඕනේ. සබ්්‍රී සැසිේදී කිව්වා ඉයත යෝජනාව ගෙන ආවේ ඒක පාර්ශවීයව. ලංකාවේ අදහස් විමසීමක් කළේ නැහැ කියලා. සබ්්‍රී බබෙක්ද ලංකාව මේ සේරම කළේ අපි බැඳී හිටපු සම්මුතින් කලලා. එහෙමනම් ඊට විරුද්ධව යෝජනාවක් ගන්නත් සම්මුතින් රකින්න ජාලයේ ඉහත රටවල්වලට අයිතියක් තියෙනවා. අපිට කියන්න තියෙන්නේ සබ්්‍රි නිකන් බබාවෙන්න හදන්න එපා. වැරද්ද පිළිගෙන නිවැරදිවෙන්න කියලා. මොකද එයා පෙනී සිටියේ රටක් වෙනුවෙන්. සටහන විමලනාත් විරත්න.